السلام عليكم ورحمة الله وبركاته. الحمد لله والصلاة والسلام على رسول الله محمد بن عبد الله وعلى آله وصحبه أجمعين. أما بعد، கௌரவனிய சகோதரவருணி சகோதரியனி, இஸ்லாமிய நீதி மூலாஷ்ர பிலிபந்தவு அப்பகே மே பாதமாலாவே ஹதீஸ் பிலிபந்தவு பேதலி கிரிமட்டாய் மே சூதானாம் வென்னி மீட்ட இஹத அப்பகே பாடம் துலின் ஒபகா கருணு எனஹரதக்கோ பட பேதலி கலா சுத்த அல் குர்ஆனே கிதரம் வேதகத்து அங்கயக்த இஸ்லாமிய நீதி மூலாஷ்ர சம்பாதனேதி கேன ஏ கர்த்தவ்ய பிலிபந்தவ. එතකොට හදීස් පිළිබඳව ගතහොත්, හදීස් කියන අරාබි වැකිය, හදීස් කියන අරාබි ඒ වචනය අපි මුලින්ම නිර්වචනය කළ යුතුව තිබෙනවා. හදීස් යනුවෙන් අපි අහලා ඇති, විටින් විට අපි අහනවා, අපිට ඇහෙනවා හදීස් කියන ඒ වැකිය. හදීස් කියන ඒ වාක්‍යයෙහි ඍජු අරාබි පරිවර්තනය ගත්තනම් වදන, ඒ වගේම පුවත, එවගේම තේරුම, එවගේම අලුත් දෙය, නූතන දෙය, කතාව, ඒ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වාක්‍ය ඉස්ලාමීය කතා ව්‍යාපාරයේදී, ඉස්ලාමීය පරිභාෂිතයේදී, විශේෂයෙන් හදීස් ක්ෂේත්‍රයේ ඉස්ලාමීය ව්‍යවහාරයේ අල්ලාහ්ගේ අවසන් රසූල්වරයා දූතයාණන් වන මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ වදන් ක්‍රියාවන් අනුමැතිය, ගතිගුණාංග හා එතුමන්ගේ ශාරීරික ලක්ෂණ යන මේ සියල්ලටම හදීස් යයි අර්ථකථනය කරනු ලබනවා. විශේෂයෙන් හදීස් ක්ෂේත්‍රයේ මොකද්ද වදන් ක්‍රියාවන් අනුමතීන්, ගතිගුණාංග සහ එතුමාගේ ශාරීරික ලක්ෂණ. නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා රුජුවේ යමක් ප්‍රකාශ කළොත් ඒ හදීසයක්. ඒ වගේම නබිතුමා ප්‍රකාශ කළේ නැහැ, නමුත් නබිතුමා පිළිබඳව සහාබාවරු සිදු කරන වාර්තාව එයටත් හදීසය කියලා කියනවා. නබිතුමා පිළිබඳව, නබිතුමාගේ දේහ ලක්ෂණයන් පිළිබඳව, එහෙම නැත්නම් නබිතුමාගේ ගුණාංගයන් පිළිබඳව, ඒ වගේම නබිතුමාගේ අනුමැතීන් පිළිබඳව, නබිතුමාගේ ක්‍රියාකාරකම් පිළිබඳව, මේ සියල්ලක්ම සම්බන්ධ වෙන්නේ නබිතුමා එක්ක. නබිතුමා එක්ක සම්බන්ධ නොවන, නබිතුමාගේ අනුගාමිකයින් එක්ක සම්බන්ධ වෙන මේහා සමාන දෙයකට අසර් කියලා කියනවා. එතකොට අසර් සහ හදීස් කියන ඒ වාක්‍යයන් අතර අපි පැහැදිලි ලෙස වෙන් කරගත යුතු තිබෙන. අරාබියෙන් මෙන්න මෙහෙම සඳහන් කරන්න පුළුවන්. මා උදීෆ ඉලන් නබී සල්ලල්ලාහු අලෛහි වසල්ලම මින් කවුලින් අව් ෆිඅලින් අව් තක්රීරින් අව් සිෆතින් ඛල්කියතින් අව් ඛුලුකිය යනුයි. හදීස් කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ හදීස් කියන වාක්‍ය සමහර අවස්ථාවන්වල අස්සුන්නා කියලත් භාවිතා වෙනවා. අස්සුන්නා, සුන්නාව අනුගමනය කරමු, සුන්නාව පිළිපදිමු කියලා අපිට අහන්න ලැබෙනවා නම්, එයින් අදහස් වෙන්නේ හදීස් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි කියලා අපි තේරුම් ගත යුතුයි. හදීස් වලට හිමි ස්ථානය මොකද්ද කියලා බැලුවොත්, දෙවන ප්‍රධානතම ස්ථානය හදීස් වලට හිමි වෙනවා. ඉස්ලාමීය නීති මූලාශ්‍රයේ ශුද්ධ අල් කුර්ආනයට පසුව, ශුද්ධ අල් කුර්ආනයට සවිශක්තියක් වෙමින්, වරක විටක ඒ විශ්ලේෂණය කරමින්, විටක එහි මඟ පෙන්වීම් පිළිබඳව පුළුල් අර්ථකථනයන් ලබා දෙමින්, විටක පොදුවේ වූ කරුණු කිසියම් රාමුවක්තුලට ගෙන එමින් හදීසේ මෙහෙවර අති විශාලයි කියල සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ හදීස් ඉස්ලාමීය නීති මූලාශ්‍රයේ නැතුවම බැරි අංගයක් බවට පත්වෙන්නේ, විශේෂෙන් ශුද්ධ අල් කුර්ආනයේ වැකි තුළින්ම
අපිට දැනගන්න පුළුවන් පත්වීම පිළිබඳව ශුද්ධ වැකි තුලින්ම දැනගන්න පුළුවන් ශුද්ධ වැකි කියන්නේ පැහැදිලි ලෙස ඒවා අල්ලාහගේ අනන්‍යමයන් ඒකේ වෙනත් මිනිස්සුන්ගේ චින්තන අදහස් නැහැ ඒ නබිතුමාගේ චින්තන අදහස් පවා ශුද්ධ වැකි වල නැහැ ශුද්ධ අල්කුරානයේ 15 වුණේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා ඒ ඒ මත ඔබට දැනගන්න තහවුරු කරගන්න පුළුවන් ශුද්ධ අල්කුරානයේ කියන්නේ වෙනස්ම වූ ආකාරයට ඔය හෙලිදරව්වක් අනාවරණයක් එතුළ නබිතුමාගේ චින්තන අදහස් වලට කිසිසේත්ම ඉඩක් තිබුණ නැහැ. හදීස් කියන්නේ නබිතුමාට මග ලබා දුන්නා අවස්ථාවක් ලබා දුන්නා ශුද්ධ වූ වැකි පැහැදිලි කිරීමට අර්ථකථනය කිරීමට. ඒ අවස්ථාවේදී තමයි හදීස් වලට දෙවෙනි ස්ථානය හිමි වෙන ඉස්ලාමීය නීති මූලාශ්‍රය. ඒ බව ශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් තහවුරු කරමින් සඳහන් කරනවා. النجم نمبو پانس تنونا پرچے دے تنونا وکی سہتران وکی تلین اعوذ باللہ من الشیطان الرجیم وما ينطق عن الهوى ان هو الا وحی یوحا اوہو محمد چتا بلا شیط عنو کتا نو کرائی اے اللہ وسن پہل کرن لد وحی پمنکم بے یعنی نبی تم آگے کتنیان එතුමාගේ ක්‍රියාකාරකම් වලට කිසියම් වූ සුරක්ෂිත භාවයක් අල්ලාහු තාලා ඇති කොට තිබෙනවා. කියන්නේ එතුමා තමන්ගේ චිත්තාවේගයකට හෝ එව නැත්තම් එතුමාගේ මනෝමය ආසාවන් මත එහෙම කතා කළේ නැහැ. ධර්මයේ නමින් එතුමා කළ කී දේවල් ඒ හැම දෙයක්ම ඒවට පූර්ණ අනුමැතිය අල්ලාහ් විසින් ලබා දෙනු ලැබී තිබුණා කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඊළඟ කාරණාව තමයි ශුද්ධ අල් කුර්ආනයේ 8 වන පරිච්ඡේදයේ අල් අන්ෆාල් නම් වූ 8 වන පරිච්ඡේදයේ පළවෙනි වැකියෙන් අල්ලාහ් සඳහන් කරනවා අවුද් බිල්ලාහි මින ෂයිතාන් රජීම් බිස්මිල්ලාහි රහ්මානිර් රහීම් යස් අලූනක අනිල් අන්ෆාල් قل الأنفال لله والرسول فاتقوا الله وأصلحوا ذات بينكم وأطيعوا الله ورسوله إن كنتم مؤمنين نبي تمني أوه أبويت يدب من لباغنا همي كرغنا غنيمة تلبندب ඔවුන් විමසනවා නබිතුමනි නබි ඔබ පවසන්න ඒ ගනීමත් යනු හිමි කරගන්නා ඒ වස්තුන් යනු අල්ලාහට සහ අල්ලාහගේ දූතයාට අයිති වේ අල්ලාහට බිය බැතිමත් වෙන්න ඔබලා අතර නිරවුල් කරගන්න ඊට පස්සේ අල්ලාහ පවසනවා අල්ලාහට සහ ඔහුගේ දූතයාට අවනත වෙන්න නුඹලා මුම්මින් වරුන් වේනම් නුඹලා ඇත්ත විශ්වාසවන්තයින් නම් නුඹලා කළ යුත්තේ මොකද්ද අල්ලාහට සහ ඔහුගේ ධර්ම ශාස්ත්‍රවරු ශාස්ත්‍රතුමාට අවනත වීමයි ඔබලා සිදු කළ යුත්තේ කියන පණිවිඩය අල්ලාහ එතුලින් ලබා දෙනවා ඒ වගේම තමයි අල් අන්ෆාල් නම් වූ පරිච්ඡේදයේ 16 වන 44 වන වැකිය අල්ලාහ් සඳහන් කරන විට ශුද්ධ අල් කුර්ආනයේ 16 වන පරිච්ඡේදයේ අල් අන්ෆාල් නොවේ ශුද්ධ අල් කුර්ආනයේ 16 වන පරිච්ඡේදයේ 44 වන වැකිය සඳහන් කරන විට وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ ජනයාට ඔවුන් වෙත පහල කරනු ලැබූ දෑ පැහැදිලි කරනු පිණිස අපි නුඹ වෙතට උපදෙස් එනම් ශුද්ධ අල් කුර්ආනයේ පහල කළෙමු. ඒ කියන්නේ නබිතුමා ධර්මයේ පිළිබඳව කතා කරද්දී මූලාශ්‍ර කරගත්තේ ශුද්ධ අල් කුර්ආනය. ශුද්ධ අල් කුර්ආනය මූලාශ්‍ර කරගත්තා. එතකොට ඒ මත ශුද්ධ අල් කුර්ආනයේ සහ තව පැත්තකින් අල්ලාහගෙන් වූ අනාවරණය කියන්නේ උද්දීපනයන් පණිවිඩ ලබා දීමටත් අල්ලාහ කටයුතු කළා.
ඒ පණිවිඩ නබිතුමා සමාජයට නිකුත් කළේ අල්ලාහ්ගේ පණිවිඩ යන පණිවිඩ නමින් නොවේ හදීස් නමින් මොකද ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා මාර්ගයෙන් ඒ කායන විදිහකින් කියන්නේ වෙනත් පුද්ගලයින් හෝ වෙනත් ක්‍රමවේද වලින් තොරව ඒ ක්‍රමවේදයෙන් ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාගේ මාර්ගයෙන් තමයි අල්ලාහ් කුරාණේ පහළ කළේ එතකොට ඒට විශ්ලේෂණ හැටියට නබිතුමාගේ හිත්වල උද්දීපනය වීමේ සිට තවත් අවස්ථාවන් කීපයකින් අල්ලාහු තාලා නබිතුමාට දැනුවත් කළා. ඒ කියන්නේ ඉස්රා මිරාජ් කියන ගමනේදී දැනුවත් කළා. ඒහා සමානව විවිධ අවස්ථාවන්හි නබිතුමා දැනුවත් කරනු ලැබුවා. එතකොට ඒව සිද්ධ ඒව තුලින් ඒ තහවුරු නබිතුමා හදීස් නමින් සමාජගත කළා. හරි. දැන් අපි බලමු දැන් කලින් සඳහන් කළ කුරාන් වැකිතුලින් කියවුණු පණිවිඩයේ සාරාංශය මොකක්ද කියලා බලලා අපි ඊළඟ මාතෘකාවට යමු. ඒකේ මුලින්ම සඳහන් කළ නබිතුමාගේ කතනයන් කවදත් එතුමාගේ චිත්තාවේගයන් වලට මනෝමය ආසාවන් වලට අනුව නෙමෙයි එතුමා කතා කළේ වහී කියලා. ඒ කියන්නේ එතුමා කතා කළ වදන් කියූ වදන් හදීස් කියලා අපි මුලින් බැලුවානේ. එතකොට හදීස් වලටත් වහී වලට සමාන අනුමැතියක් හිමි වී තිබෙනවා කියන පණිවිඩය එතුලින් අපිට අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි අල්ලාහ් තුආලා පවසන නුඹලා ඇත්ත මුම්මින් වරුන් නම් අල්ලාහ්ව සහ අල්ලාහ්ගේ දූතයාව අනුගමනය කරන්න පිළිපදින්න කියලා. ඒ වගේම තමයි ශුද්ධ අල් කුර්ආනය පැහැදිලි කිරීම සඳහා ශුද්ධ අල් කුර්ආනයේ පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නබිතුමාට අල්ලාහ් ලබා දී තිබෙන බවට අපි බැලුවා. මෙහා සමානව තවත් ශුද්ධ වැකි ගණනාවක්ම තිබෙනවා. ඔව් හදීස් වලට ඉස්ලාම් ධර්මයේ තුල තිබෙන ඒ වළංගු භාවය ඒ ස්ථානය පිළිබඳව තහවුරු කරන. හරි. එතකොට හදීසයට සහ කුරාන් වැකි වලට තිබෙන තවත් වෙනසක් තමයි නබිතුමා ඒ හදීස් ලිය එතුමාගේ වදන් වෙනම සටහන් කරන්න එපා කියලා ඒ කාලයේදී කිව්වා. කුරාණයේ 15 වෙමින් තිබූ ශුද්ධ වැකි 15 වෙමින් තිබූ ඒ කාල වකවානුවේදී කියපු දෙයක් තමයි හදීස් ලියන්න එපා කියලා. මොකද කුරාන් වැකිත් එක්ක මිශ්‍ර වී යයි කියලා. මොකද දෙකම තියෙන්නේ අරාබි භාෂාවෙන්. ඒ කියලා පසු කාලේ නබිතුමා කිව්වා දැන් ප්‍රශ්නයක් නැහැයි කියලා. ඒකත් අපි ඉන්ෂාඅල්ලා ඉදිරියේදී ඉගෙන ගමු මොකද්ද එතුමාගේ අවස්ථාවේදී කිව්වේ කියලා. දැන් අපි බලමු හදීසයක හරස් පැතිකඩ. හදීසයක් කියන්නේ මොකද්ද? හදීසේ හදීසයක් කියලා අදහස් කරන්නේ ඇත්තටම මොකද්ද කියන කාරණාව ඔබට මේ පාඩම තුලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා සාමාන්‍යයෙන් උදාහරණයකට ගන්න ප්‍රධාන වශයෙන්ම උදාහරණයට ගන්න ලබන හදීසයක් ඔබට ඉදිරිපත් කරන්නම්. ඒ තමයි ඒ හදීසය ඔබ අහලා ඇති. ඒ හදීසේ අර්ථය ඔබට දන්නවා ඇති. නමුත් අපි ඒක පැහැදිලි කරන්න. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ඉන්නමල් ආමාලු බින්නියාත් ව ඉන්නමා ලිකුල්ලි ඉම්රින් මානව ෆමන් කානත් හිජ්රතුහු ඉලල්ලා ඉලද්දුන්යා යුසීබුහා අවිම් අව් ඉලා ඉම්රාතින් යන්කිහුහා ෆහිජ්රතුහු ඉලා මා හාජර ඉලෛහි. මේ තමයි හදීසි. දැන් මේ හදීසේ කියලා කියන්නේ මේක නබිතුමා පැවසූ වදන්. එතකොට ඊට කලින් සඳහන් වුණ නබිතුමා පැවසුවා මොකද්ද පැවසුවේ දැන් මං කියපු ඒ කාරණාව. ඒකේ තේරුම මොකද්ද? සියලු ක්‍රියාවන් චේතනාවට අනුවයි. කෙනෙකුට හිමිවන්නේ ඔහුගේ චේතනාව මත කරන දෙයයි. යමෙකුගේ හිජ්‍රතය කියන්නේ අල්ලාහ් වෙනුවෙන් යම්කිසි පලාතක සිට කිසියම් පලාතක් වෙතට යන ගමනට කියන්නේ හිජ්‍රත් කියලා. ඒ හිජ්‍රතය අල්ලාහ් සහ ඔහුගේ වක්තුවරයා වෙනුවෙන් නම් ඔහුගේ හිජ්‍රතය අල්ලාහට සහ ඔහුගේ වක්තුවරයා වෙනුවෙනි. ඒ කියන්නේ ඒකට කුසල් ලැබෙනවා. යමෙකුගේ හිජ්‍රතේ ලෞකික සැප සම්පත් ලබා ගැනීම සඳහා නම් නොඑසේ නම් කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා නම් ඔහුගේ හිජ්‍රතය ඔහු කුමක් සඳහා හිජ්‍රත් කළේද? ඒ කියන්නේ අල්ලාහ් වෙනුවෙන් හැරගියේද කිසියම් ප්‍රදේශයක් වෙත?
ඒ වෙනුවෙන් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ අරමුණ අල්ලාහ වෙනුවෙන් නෙමෙයි ලෞකික සැප සම්පත් මත තිබුණා. එමත් ඔහුට ඒ හිමි වෙනවා. හෝ නොලැබී යන්න පුළුවන්, ලැබෙන්නත් පුළුවන්. කුසල් බලාපොරොත්තු වෙන්න බෑ කියන පණිවිඩය තමයි ඒකේ තියෙන්නේ. දැන් බැලුවා හදීසේ. අරාබියෙන් බැලුවා, ඒකේ තේරුම බැලුවා. ඒ තේරුම පවසන විට ඒකේ පොඩි පොඩි පැහැදිලි කිරීම් මා විසින් සිදු කළා. ඇයි? එතකොට තමයි හදීසි අපිට අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණාව මත. දැන් මේ විදිහට වාර්තා වෙන හදීසෙ මෙපමණක්ද කියලා බැලුවොත් නෑ. හදීසියක් කියන්නේ කලින් ඔබට පාඩමේදී පැහැදිලි කළා, එය නබිතුමාගේ වදනක් විය යුතුයි. එහෙම නැත්නම් නබිතුමාගේ ක්‍රියාවක් ගැන විය යුතුයි. නබිතුමා අනුමත කළ දෙයක් පිළිබඳ විය යුතුයි. එතුමාගේ එතුමාගේ ශාරීරික ලක්ෂණයන් විය යුතුයි. එහෙම නැත්නම් එතුමාගේ ගුණාංගයන් විය යුතුයි. මේව තමයි හදීස්. එතකොට මේ හදීසය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන අවස්ථාවේ එයට සවන් දුන්නේ කවුද? ඒ වගේ කවුරු හරි සිටින්න ඕනේ. එහෙම නැත්නම් නබිතුමාව දැකලා නබිතුමාගෙන් තමා දුටු බවට වාර්තා කරන පළවෙනි වාර්තාකරු සිටිය යුතුයි. ඒ වාර්තාකරුගෙන් කරුගේ සිට හදීස් ග්‍රන්ථාරූඪ වීමේ කටයුත්ත සිද්ධ වුණේ කිසියම් කාලයකට පස්සේ. එතකොට ඒ ග්‍රන්ථාරූඪ වීම සිදු ඒ කාලය දක්වා කෙනාගෙන් කෙනාට, ඒ කෙනාගෙන් ඊළඟ කෙනාට, ඒ කෙනාගෙන් ඊළඟ කෙනාට එහෙම්ම හදීස් ඒකරාශී කොට එය ග්‍රන්ථයක් හැටියට එලි දක්වපු ඒ ශ්‍රේෂ්ඨ හදීස් වියතුන් දක්වාම ඒ දම්වැල නොකැඩී තිබිය යුතුයි. ඒ දම්වැල, ඒ පුරුක නොකැඩී තිබිය යුතුයි. ඒ දම්වැලේ වාර්තාකරණයේ දම්වැලට කියන්නේ රුවාත් කියලා, වාර්තාකරුවන්. ඒ වගේම ඒ වාර්තාකරුවන් විසින් ගෙන එනු ලබන වාර්තාව, ඒ වගේම ඒ වාර්තාව සඳහන් වී තිබෙන හදීස් ග්‍රන්ථය, ඒ ග්‍රන්ථය පිළිබඳව අපි ඉන්ෂාල්ලා ඉදිරියේදී ඉගෙන ගමු. හදීස් ග්‍රන්ථයන් වල නම් සහ ඒවායේ වාර්තා වී තිබෙන හදීස් ප්‍රමාණයන් ඉන්ෂාල්ලා ඉදිරියේදී අපි ඉගෙන ගමු. එතකොට හදීසේ ප්‍රධාන වශයෙන්ම ඒ වගේ කොටස් තුනක් සඳහන් කරන්න පුළුවන්. දැන් ඔබට කලින් සඳහන් කළ මේ හදීසය, එහෙනම් එහි වාර්තාකරුවන්ගේ දම්වැල මොකද්ද, ඒ වාර්තාව මොකද්ද, සහ ඒ හදීසය වාර්තා වී තිබෙන්නේ කොහෙද, මොන ග්‍රන්ථයේද කියන පණිවිඩය දැන් ඔබට ලබා දීමට කටයුතු කරන්න. මේ හදීසය ගත්තනම්, මේ හදීසය බුඛාරි ග්‍රන්ථයේ සඳහන් වෙන හදීසයක්. ඒ කියන්නේ විද්වත් බුඛාරි තුමාණන් විසින් මේ හදීසය වාර්තා කරනවා. හරි. එතකොට ඒ ග්‍රන්ථයේ නම බුඛාරි. ඒ වගේම හදීසේ වාර්තා කරන ලැයිස්තුව ගත්තනම් මෙන්න මෙහෙම තිබෙනවා. කොහොමද? හද්දසනා අල් හුමයිදි අබ්දුල්ලාහ් ඉබ්නු සුබෛර් قال حدثنا سفيان قال حدثنا يحيى ابن سعيد الأنصاري قال أخبرني محمد بن إبراهيم التميمي أنه سمع علقمة بن وقاص الليثي يقول سمعت عمر بن الخطاب رضي الله عنه على المنبر قال سمعت رسول الله صلى الله عليه وسلم يقول من مهمة ما يوارتها من දැන් ඒක ඔබට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ඉමාම් විද්වත් බුඛාරිතුමා තමයි ග්‍රන්ථයේ සඳහන් කරන මෙන්න මෙහෙම. අපිට වාර්තා කළ හොමයිදි, ඒ වගේම අබ්දුල්ලාහ් ඉබ්නු සුබෛර් ඔවුන් අපිට වාර්තා කළ සුෆියාන්ගේ, සුෆියාන්
දැනගෙන තිබෙනවා සොෆියාන් පවසනවා යහ්යා ඉබ්නු සයිද් අල් අන්සාරි තමන්ට පැවසූ බව ඔහු පවසා තිබෙනවා මට මුහම්මද් ඉබ්නු ඉබ්‍රාහීම් අත්තමිමි ඔහු එතුමානම් තමන්ට පැවසූ බව ඔහු පවසනවා මට යහ්යා ඉබ්නු සයිද් පැවසුවා සමාවෙන්න මට පැවසුව අල්කමා ඉබ්නු වක්කාස් අල්කමා ඉබ්නු වක්කාස් පවසනවා උමර් රදියල්ලාහු අන්හු තුමානන් මිම්බරයක දේශනාවකදී එතුමා මෙසේ කියනු මා සවන් දුන්නා කියලා දැන් ඔබට දල වශයෙන් කාරණාව අවබෝධ ඇති අපි ඔබට ඉදිරිපත් කරන්න ඒකේ ඒ හරස් පැතිකඩ ඒ විදිහට වූ වාර්තාකරණයේ ලැයිස්තුවක් තිබේවි මේ වාර්තාකරණය නිකන් අපිට විවේචන කරන්න පුළුවන් එහෙනම් මෙහෙම වෙන්න තිබ්බා එහෙනම් අමතක වෙන්න තිබ්බා කියලා පහසුවෙන් චෝදනා කරන්න බැරි ඉතාමත්ම හැම කාලෙකම ඉතාමත්ම සුරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ තමයි එය කාලෙන් කාලෙට ගලාගෙන ආවේ හදීස් පිළිබඳ විශ්ලේෂකයින් විමර්ශකයින් එහි යථාර්ථය ඇත්ත නැත්ත හඳුනා ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයන් හඳුනාගෙන ඒ ඔස්සේ මේ හදීස් සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට දායක වෙයි තිබෙනවා මේ විදිහට සම්පූර්ණ ක්‍රියාවලියක් තුලින් සුරක්ෂිත වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියලා කිව්වොත් අර නබිතුමා පැවසූහ එහෙම නැත්නම් නබිතුමා කරනු මා දුටු වෙමි එහෙම නැත්නම් නබිතුමා මෙයට අනුමැතිය ලබා දුන්නා නබිතුමාගේ ගති ලක්ෂණ ගති පැවතුම් දේහ ලක්ෂණ යනුවෙන් අර වාර්තා කරන මුල් වාර්තාකරුගේ පණිවිඩය තමයි මේ විදිහට විවිධ ක්‍රමවේදයන් ඔස්සේ සුරක්ෂිත කොට තිබෙන ආකාරය දකින්නට පුළුවන්. එතකොට මේ සියල්ලක් මේ උත්සාහයන් සියල්ලක් ඇත්තටම ඇයි සිදු වුණේ සිදු කරනු ලැබුවේද කියලා බැලුව හදිසි ආරක්ෂා කරන්න ධර්මය ආරක්ෂා කරන්න. එතකොට ඒ ධර්මය සුරක්ෂිත වීම යනු එය මතු පරම්පරාවට මතු ජනයාට නිවැරදි පණිවිඩ ලබා ගැනීමට හේතු වෙනවා. ඒ මත අපි කලින් සාකච්ඡා කළ කරුණු වලට අමතරව ඉන්ෂාල්ලා ඉදිරි අපගේ පාඩම තුළින් ඔබට ගෙන ඒමට අපේක්ෂා කරනවා. හදිසිය ආරක්ෂා කිරීමට ගනු ලැබූ සුරක්ෂිත කිරීම සඳහා ගනු ලැබූ උත්සාහයන් මොකක්ද කියලා. ඒවගේම ඇත්තටම ඒ කාලයේ ලියන්න කියවන්නට හැකියාව මිනිස්සුන්ට තිබ්බද ඒ වගේ අය කවුද මොනවයි ලිව්වද ඒ වගේම ශුද්ධ අල් කුර්ආනය හැර හදීස් ලියන්න එපා කියලා නබිතුමා කිව්වා එහෙනම් කොහොමද සහාබාවරු එක ලියාගත්තේ ලියාගෙන හිටියද මෙන්න මේ වගේ කරුණු ඉන්ෂාල්ලා ඔබට අපගේ ඉදිරි පාඩම තුලින් දිගහැරීමට නියමිතයි මේ දක්වා ඉතාමත්ම ඉබසිලිවන්ත ලෙස මේ පාඩමට සම්බන්ධ වී සාවධානව එයට සවන් දෙමින් කටයුතු කළ ඔබ සියලු දිනාටම අල්ලාහු තාලා සෑම සියලු භාග්‍යයක්ම යහපතක්ම යහපතේ දොරටුවක්ම විවර කරත්වා කියන ප්‍රාර්ථනාව සමග අපගේ මෙම පාඩම අවසන් කරනවා. ජසාකුමුල්ලාහු ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.